21 වන සියවසේ අභියෝග සහ අධ්‍යාපනය කියන මාතෘකාව තමයි අද දවසේදී අපි අර්ථ පිරුණු කතාබහකට ඔබට සමීප කරන්නට තෝරාගත්ත මාතෘකාව බවට පත් වෙන්නේ. STEM කියන එක පටන් අරගෙන දැන් අවුරුදු 20කට එහා. එතකොට 1990 දශකයේ අගභාගයේ තමයි ලෝකයේ ඔක පටන් ගත්තේ. S කියන්නේ science, T කියන්නේ technology, E කියන එක ලියන්නේ simple letter එකක්. අනිත් ඔක්කොම අර capital letters වලින් ලියන්නේ. E කියන්නේ engineering, M කියන්නේ maths. දැන් STEM කියන එක එහෙම යොදා ගන්න හේතුව තමයි යමක් නිෂ්පාදනය කරන process එක තුළ science, technology, maths කියන විෂයන් භාවිතා කරන්නේ කොහොමද? දැන් කාලේ වෙනකොට STEM කියන එක STEAM වෙලා තියෙන්නේ ඒ ආර්ට්ස් කියන එකේ වැලියු එක තේරුම් අරගෙන ආර්ට්ස් කියන සබ්ජෙක්ට්ස් ඒ කියන්නේ එකක් නෙවෙයි يعني ෆයින් ආර්ට්ස් පර්ෆෝමින් ආර්ට්ස් ඔක්කොම එක ඇතුලේ තියෙනවා. ලංකාවට මේවා එනකොට අවුරුදු 20ක් 15ක් පරක් වෙලා 15ක් 20ක් පරක් වෙලා තමයි එන්නේ. STEM STEAM කියන දෙකම ගොඩක් ફોකස් වෙන්නෙම 21st century skills වලට අවශ්‍ය කරන knowledge දැනුම ලබා දීමට දැනුම සහ ඒකට අවශ්‍ය කරන skills ලබා දෙන්න. අයිබෝවන් සුබෝ දෑසනක්. අද දවසේදීත් අර්ථ පිරුණු කතාබහක අර්ථ සම්පන්න හමුවීම. ශික්ෂානන්දේ නාලිකාව එවගේම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් සතු ප්‍රථම සහ එකම රූපවාහිනී නාලිකාව ව්‍යාපාර රූපවාහිනී නාලිකාව හරහා අද දවසේදීත් අපි සූදානම් වන්නේ අර්ථ වැඩසටහනත් සමඟ ඉතා හරබර සාකච්ඡාවකට මුලපිරීම සඳහා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ පුරා හෝරාව තුළ අප කතා කරන මේ විශේෂ මාතෘකාවත් එක්ක අත්වල් බැඳගන්නට. අපි නොහිතන සහ සමහර වෙලාවට අපි හිතපු නැති පැතිකඩක අධ්‍යයනයක් මේ මාතෘකාව තුළින් ඔබත් එක්ක කතා කරන්නට අප සූදානම් සිටිනවා. මෑතකාලීනව ගත් විට අප දන්නා කාරණාවක් තමයි තාක්ෂණීය වේවා, මාධ්‍ය කර්මාන්තය වේවා, ඒවගේම වෙනත් ඕනෑම ශේෂ්ත්‍රයක් වේවා, ඒක ඇඳුම් පැළඳුම් ආහාර වේවා, කුමන හෝ ශේෂ්ත්‍රයක් තුළ මෑතකාලීනව ඉතා ප්‍රබලාකාරයේ වෙනස්කම් ගණනාවක් සිදුවලා තිබෙනවා. විශේෂයෙන්ම තාක්ෂණීය වර්ධනයත් එක්ක නව සොයා ගැනීම, ඒ වගේම විවිධ මතවාද, මේ වගේ තරඟකාරී රටාවක් තුළ අපේ අත්දකින ශේෂ්ත්‍රයන් වල විශාල පරිණාමයක් සිදුවලා තිබෙන ආකාරය අපට දකින්න පුළුවන්කම තිබෙනවා. මේ ශේෂ්ත්‍ර පිළිබඳව අවධානය යොමු කරනකොට අපි වැඩිපුරම අවධානයක් යොමු කරන ශේෂ්ත්‍රයක් තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. අධ්‍යාපනයේ අලුත් අදියර කුමක්ද? නව අදියරයකට අධ්‍යාපනය කොහොමද ප්‍රවේශ කරන්නේ කියන කාරණාව පිළිබඳව මේ වන විට සමාජයේ ඉතා ප්‍රබල කතාබහකට හේතුපාදක වී තිබෙනවා. ඒකට හේතුව බවට පත් වෙන්නේ ඇත්තට මේ අධ්‍යාපනය මුල් කරගනිමින් තමයි අනිකුත් සියලු ශේෂ්ත්‍රවල වර්ධනය සිද්ධ වෙන්නේ. ඒ වගේම ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය සහ ලෝකීය අධ්‍යාපන ක්‍රමවේදයේ නවමු මාවතක් පිළිබඳව මේ වන විට ලෝකයේ අවධානයක් යොමු වෙනවා. ඉතින් අද දවසේදී අපි සූදානම් වන්නේ මෙන්න මේ පිළිබඳව ටිකක් ගැඹුරින් කතා කරන්නට. 21 වන සියවසේ අභියෝග සහ අධ්‍යාපනය කියන මාතෘකාව තමයි අද දවසේදී අපි අර්ථ පිරුණු කතාබහකට ඔබට සමීප කරන්නට තෝරාගත්ත මාතෘකාව බවට පත් වෙන්නේ. අපි මේ සඳහා ආරාධනා කළේ මේ මාතෘකාව පිළිබඳ කතා කරන්න යෝග්‍යම සම්පත්දායකයෙකුට. අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනු ලැබුවා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රොහන් නෙත්සිංහ මැතිතුමන්ට. අපි ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් මහාචාර්යතුමනි ඔබතුමා ආයුබෝවන් කියලා පිළිගන්න ලබනවා. ආයුබෝවන් මහාචාර්යතුමනි, අපේ එක පැත්තකින් සතුට වෙනවා. ව්‍යාපාර රූපවාහිනී නාලිකාව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කේන්ද්‍ර කරගැනීමෙන් ක්‍රියාත්මක වෙනකොට ඒ සඳහා ඔබතුමා විශාල දායකත්වයක් ලබා දෙනවා සහ ඒ ලබා දෙන සහය අපි විශේෂයෙන්ම මේ මොහොතේදී අගය කරනවා. ඒ අතරතුරදීම අපි අද දවසේදී මේ මාතෘකාවට අවධානය යොමු කරන්න සූදානම්. මහාචාර්යතුමනි, දැන් ලෝකයේ රටවල් 96ක පමණ අවධානය යොමු වෙලා අධ්‍යාපන කටයුතුවල යම් වෙනස්වීමක් වෙලා තිබෙනවා. අපි මේකට මේ ස්ට්‍රීම් එඩියුකේෂන් කියන අලුත් වචනයක් එක්ක අධ්‍යාපන ක්‍රම රටාවක් පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. මේක ගොඩක් වෙලාවට අපේ හිතවතුන්ට සමහර වෙලාවට එච්චර සමීප වචනයක් නොවෙන්නත් පුළුවන්. අපි කැමති ඉස්සලම ඔබතුමාගෙන් දැනගන්න මොකද්ද මේ ස්ට්‍රීම් එඩියුකේෂන් කියලා කියන්නේ සහ මේකේ පසුබිම කුමක්ද කියන එක පිළිබඳව. පුතා, මේ STEM STEM කියන එකෙන් තමයි STEAM කියන එක පටන් ගත්තේ, STEAM education. එතකොට ඔය STEM කියන එක පටන් අරගෙන දැන් අවුරුදු 20කට එහා. එතකොට 1990 දශකයේ අගභාගයේ තමයි ලෝකයේ ඔක පටන් ගත්තේ.
ඒකට ප්‍රධාන හේතුව STEM කියනක මං ඉස්සෙල්ලා මොකද්ද කියලා කියන්නම්. ඊට පස්සේ අපි හේතුවට යන්. S කියන්නේ science, T කියන්නේ technology, E කියනක ලියන්නේ මේ සිම්පල් ලෙටර් එකක්. අනිත් ඔක්කොම අර කැපිටල් ලෙටර්ස් වලින් ලියන්නේ. E කියන්නේ engineering, M කියන්නේ maths. එතකොට ඔක පටන් ගන්න ඔහොම combination එකක් පටන් ගන්න හේතුව තමයි දැන් engineering කියන්නේ අර සිම්පල් ඊ ලෙටර් එකෙන් ලියන්නේ ඔක. එතකොට ඔබතුමාට තේරෙනවා ඇති ඔතන වෙනසක් තියෙනවා කියලා. ඒ කියන්නේ science, technology, maths කියන්නේ විෂයන් තුනක්. එතකොට engineering කියන්නේ එක පැත්තකින් ඒක අපි කියන විදිහට රැකියාවක් වෙන්න පුළුවන්. ඇත්තටම engineering කියන වචනේ තේරුම යමක් නිපදවීම. එතකොට manufacturing process කියන එකටනේ engineering කියන්නේ. ඒක මේ අපි පස්සේ රැකියාවක් නම් කරන්නත් යොදාගෙන තියෙනවා. එතකොට දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ground engineer කෙනෙක් කියන්නේ mini wall කපන කෙනෙකුට. ඒ වගේ තියෙනවා. එතකොට ලංකාවේ අහලා ඇති turf engineers කියලා කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ අර රේස් පිළිබඳව වැඩ කරන කට්ටිය. ඉතින් engineering කියන්නේ යමක් හදන process එක. එතකොට දැන් STEM කියන එක එහෙම යොදාගන්න හේතුව තමයි යමක් නිෂ්පාදනය කරන process එක තුල science, technology, maths කියන විෂයන් භාවිතා කරන්නේ කොහොමද? ඒ කියන්නේ ඒවා පරිහරණය කළානේ හැමතිස්සෙම යමක් නිපදවනකොට. උදාහරණයකට අපි හිතමු ගහක් පැල කරන්න ගියත් ඔය agriculture field එකක අපි කියමු ගොවිතැනට ගියත් එතන යම්කිසි විද්‍යාවක් තියෙනවා. එතන පාවිච්චි කරන්න තියෙන technologies තියෙනවා. එතන ඊළඟට ඇත්තටම කොහොම ගත්තත් maths වල involvement එකකුත් තියෙනවා. ඒක අපිට එක එක විදිහට කියන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයකට කුඹරක තියෙන මේ සයිස් එකේ ඉඳලා කොහෙටද වී දාන්න ඕනේ, කොයි කාලෙටද දාන්න ඕනේ කියන එක පවා maths වල involvement එකක් තියෙනවා. කන්න ගැන කතා කරත් එහෙමයි. ඉතින් ඒ වගේ යන්න පුළුවන් ලොකු පරාසයකට. ඊළඟට අපි හිතමු අස්වැන්න නෙලනකොට උනත් බුසල් කොච්චර තියනවද, ඒවැය බර කොච්චර තියනවද, කීයකට විකුණන්න පුළුවන්ද, ඔය හැම පැත්තෙම maths involvement එකක් තියෙනවා. ඉතින් ඒව කොහොමද එක්කහුව කරලා යමක් නිපදවන්නේ කියලා. අපි එතනින් හැර ගියොත් එහෙම උදාහරණයක් වාහනයක් හදන එකක් ගැන අපි හිතුවොත් ඉස්සෙල්ලම වාහනේ හදන්නත් ඔය කියපු විෂයන් ගොඩක් දුරට ප්‍රයෝගික කරගන්නවා. ඉතින් ඔය STEM කියන එකතුව අනුගණන්වල පටන් ගත්තා අගභාගේ. ඊට හැබැයි ඊටත් කලින් තමයි ඒගොල්ලෝ ඒක ප්ලෑන් කරමින් හිටියේ. ඊට පස්සේ ඒක ඉම්ප්ලිමෙන්ට් කරා. ඊට පස්සේ රටවල් බොහෝමයක් විශේෂයෙන්ම ඇමරිකාවේ ඔක පටන් ගත්තේ බොහෝමයක් ඒක වැළඳ ගත්තයි කියන්න පුළුවන්. ඊට පස්සේ එතනිනුත් අවුරුදු 10කට විතර පස්සේ තමයි මට ඕක හම්බ වෙන්නේ ඊස්ට් වෙස්ට් සෙන්ටර් එකේදී. එතකොට ඔය STEM කියන්නේ මොකද්ද කියලා මම ඒගොල්ලන්ගෙන් අහනවා. මහාචාර්යවරයෙක් ඕක ගැන කියනකොට ඉතින් එයා ඇතින්ද කියනවා ඒක හොඳ ප්‍රශ්නයක්. මම අහුවා අයියෝ ඊ කියන එක තියෙන්නේ සිම්පල් විදිහට. එතකොට තමයි එයා මට ඕක කියලා දුන්නේ. ඉංජිනියරින් ප්‍රොසෙස් එකේදී කොහොමද අර විෂයන් තුන පාවිච්චි කරන්න කියලා. එතකොට එතන හිටපු කිහිප දෙනෙක් ඇතුළු මම ඇතුළු කිහිප දෙනෙක් එතෙන්ද කිව්වා මේ ඔතෙන්ට ආර්ට්ස් කියන එක තියෙන්න ඕනේ. ඒක නැතුව ඕගොල්ලෝ ඔය කියන ප්‍රොසෙස් එක හැදෙන්නේ නැහැ කියලා. එතකොට ඒගොල්ලෝ හැමතිස්සෙම අපිත් එක්ක ආගියු කරන්න ගත්තා. ඉතින් ඒක කොහොමද ඩිසයිනින් වල ප්‍රොසෙස් එක ඩිසයිනින් කියලා කියන්නේ යමක් අපි මොකක් හරි දෙයක් කරන්න ඩිසයින් එකක් කරනකොට ආර්ට්ස් කොහොමද එතන තියෙනවනේ ප්‍රොසෙස් එකේ චිත්‍රයක් අඳින්න ඕනේ, විෂුවලයිස් කරන්න ඕනේ. ඒකින්ද ආර්ට් සීනෝ එක ගැන විශේෂයෙන් අවධානය යොමු කළ යුතු නැහැ කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. නමුත් ඊට අවුරුදු 15ක් වෙනකන් ඒ කියපු ප්‍රකාශයෙන් පස්සේ අපි එකතු වෙලා ආර්ට්ස් ෆෝරම් එකක් එක්කහ වෙලා ගොඩක් රිසර්චර්ස්ලා සහ ඇකඩමික්ස්ලා ඔකට ෆයිට් කරා ඒ අකුර ඇඩ් කරන්න. ඒකට හේතුව තමයි දැන් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ගමු කාර් එකක් හදන ප්‍රොසෙස් එක. දැන් එතෙන්දී මතයි ඉස්සෙල්ලාම යම් කිසි කෙනෙක්ගේ ඔළුවට එන ඒ කාර් එකේ ඩිසයින් එක ඒක චිත්‍රයක් විදිහට කොළයක අඳින්න ඕනේ. ඊට පස්සේනේ ඒකේ දිගපළල බලන්නේ ගණන් මැත්ස් පාවිච්චි කරලා. ඊට පස්සේ තමයි ටෙක්නොලොජි පාවිච්චි කරලා ඒක ඕනනම් කියන්නේ මොඩල් එකක් හදන තැනට ගේන්නේ.
ඊට පස්සේ තමයි ඒක සයන්ස් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. දැන් උදාහරණයකට ඉන්ධනය දහනය වෙන්නේ කොහොමද, කාබන් එමිෂන්ස් අඩු කරන්නේ කොහොමද, ඔය ඔක්කොම සිද්ධ වෙන්නේ ඊට පස්සේ. ඉස්සෙල්ලාම ඔක කොලේක ස්කෙච් කරනවා. ඉතින් දැන් කාලේ වෙනකොට ස්ටෙම් කියන එක ස්ටීම් වෙලා තියෙන්නේ. ඒ ආර්ට්ස් කියන එකේ වැලියු එක තේරුම් අරගෙන ආර්ට්ස් කියන සබ්ජෙක්ට්ස්, ඒ කියන්නේ එකක් නෙවෙයි, ඒ කියන්නේ ෆයින් ආර්ට්ස්, පර්ෆෝමින් ආර්ට්ස්, ඔය ඔක්කොම එක ඇතුලේ තියෙනවා. ඒ ඔක්කොම ඇඩ් කළා තමයි දැන් ඔය ස්ටීම් කියන ක්‍රමය බිහි වෙලා තියෙන්නේ. නමුත් අර ඔබ අහපු ප්‍රශ්නයට උත්තරේ වගේම තව දෙයක් එකතු කළ යුතුයි. ලංකාවට මේවා එනකොට අවුරුදු 20ක් 15ක් පරක් වෙලා, 15ක් 20ක් පරක් වෙලා තමයි එන්නේ ලෝකේ වෙන රටවල් වල ආවට පස්සේ. මහාචාර්යතුමනි, දැන් එකපාරට මේ අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳව දැන් අපි සාකච්ඡා කරන වෙලාවේ අපේ රටේ දැනට ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමවේදයක් තියෙනවා. ලෝකේ එහෙම අධ්‍යාපන රටාවක් තිබෙනවා. දැන් අපි අහලා තියෙනවා ලෝකේ හොඳම අධ්‍යාපන ක්‍රමවේදයක් තියෙනවා ෆින්ලන්තයේ වැනි රටවල් වල කියලා. එතකොට දැන් මම මෙහෙම අතිරේක ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහුවොත්, දැන් අපේ ලෝකේ ක්‍රියාත්මක වන මේ අනෙකුත් අධ්‍යාපන රටාවන් සහ මේ කියන අධ්‍යාපන රටාවන් අතර තියෙන වෙනස්කම ඔබතුමා කොහොමද දකින්නේ? ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ. දැන් ඔය STEM කියන අධ්‍යාපන ක්‍රමය, STEM STEAM කියන දෙකම ගොඩක් ફોકસ වෙන්නෙම 21st century skills වලට අවශ්‍ය කරන knowledge, දැනුම ලබා දීමට, දැනුම සහ ඒකට අවශ්‍ය කරන skills ලබා දෙන්න. එතකොට ඊට කලින් තිබ්බ ක්‍රමවල සමහර ඒවත් ගොඩක් තියෙනවා practical නැති පැති තියෙනවා. ඒ කියන්නේ theory වලින්ම ඉගෙනගත්ත දේවල් තියෙනවා. ඉතින් ඒවා ඊට පස්සේදී රස්සාවකට ගියාට පස්සේ තමයි තියරි කොහොමද ප්‍රැක්ටිකල් සිටුවේෂන් එකක ඇප්ලයි වෙන්නේ කියන ක්‍රමයේ පස්සේ, ඒ කියන්නේ ඉස්සෙල්ලා ඉගෙනගෙන කොහොමද, කියන්නේ තියරි ටික ඉගෙනගෙන මේවා කොහොමද ඊළඟට ඉන්ඩස්ට්‍රි එකේදී යූස් කරන්න කියනවා වගේ ක්‍රමයක් තමයි කලින් තිබුණේ. නමුත් ඕක වෙනස් වෙනවා දෙවන ලෝක යුද්ධ කාලෙදී. ඒකට ලොකුම හේතුව තමයි, ඒ කියන්නේ ගොඩක් යුද උපකරණ, ඒ වගේම ආහාර පාන ආදී ඔක්කොම අවශ්‍ය වුණා ඉක්මනට නිෂ්පාදනය කරන්න. එතකොට ওই ඉන්ඩස්ට්‍රියලයිසේෂන් කියන එක ආවේ එතනින් පස්සේ. ඊට පස්සේ පුතා අහලා ඇති අර මේ ෆෝඩ් කියන ෆැක්ටරි එකේ ওই තියෙන්නේ අර අර ඒකට කියන්නේ චේන් ප්‍රොඩක්ෂන් කියලා. ඒ කියන්නේ එක පුංචි කෑල්ලක් විතරයි එක්කෙනෙක් නිපදවන්නේ. එහෙම කරගෙන ගිහිල්ලා අන්තිමට අර ඇසෙම්බ්ලි ලයින් එකේ අන්තිමට ගියම වාහනයක් හදලා එළියට දාන තත්ත්වයට ආවේ එහෙමයි. දැන් එතෙන්දි වෙන්නේ අර සම්පූර්ණ වාහනේ හදන දැනුම කෙනෙකුට නැහැ. එයා දන්නේ එක කෑල්ලක් හදන්න විතරයි. ඉතින් ඒව ඔක්කොම දන්න වෙනම කට්ටිය ඉන්නවා. නමුත් අර ඉක්මනට නිපදවන්න ඕනේ නිසා ওই වගේ ක්‍රමයකට ගියා. ඉතින් එහෙම වුණාම දැන් ඔය අදත් ඒක මේ ඔය ඇඟලුම් කර්මාන්ත වලත් ඒ වගේ අප්‍රෝච් එකක් තමයි පාවිච්චි කරන්නේ. එහෙම වුණහම දැන් ඔබට තේරෙනවා ඇති ටේලර් කෙනෙක්, දක්ෂ ටේලර්වරයෙක් සම්පූර්ණ ඇඳුමක් මහන ක්‍රමයයි මේකයි අතර වෙනසක් තියෙනවා කියලා. ওই ગેප් එක දිගටම තිබුණා. ඉතින් ඕක තමයි ඒ වගේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ අරුණහම මේ අපි සාම්ප්‍රදායික ක්‍රම වලින් තමයි, ඒ කියන්නේ ඇත්තටම අපේ ජාතියට අනන්‍ය සාම්ප්‍රදායික ක්‍රම ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. අපිට මේ පිටරටවලින් ගෙනාපු ක්‍රම අපි තමත් භාවිතා කරනවා. ඒවා යල්පැන ගිහිල්ලා කියලා තමයි මට කියන්න තියෙන්නේ. මහාචාර්යතුමනි, ඔබතුමා මේ පළවෙනි ප්‍රශ්නේදී ඉතා හොඳ පැහැදිලි කිරීමක් කරා මේ STEM STREAM වීම සම්බන්ධයෙන් යම් ආකාරකින්. ඒ කියන්නේ මුලදී මේකේ කලා විෂය ධාරාව නැත්නම් කලාව කියන එක අන්තර්ගත වුණේ නැහැ කියන කාරණාව සම්බන්ධයෙන් අපි මෙහෙම හෙව්වොත්, දැන් ලෝකයේ ගණිතයට, එහෙම නැත්නම් ඉංජිනේරු තාක්ෂණ වේදයට මේ වගේ විෂයන් වලට අපි දන්නා මට්ටමින් යම් ආකාරයක ලෝකෙ පිළිගැනීමක් තිබෙනවා. දැන් ඔබතුමා රටවල් ගණනාවක අධ්‍යයනය කරපු මහාචාර්යතුමවරයෙක් විදිහට ලෝකයේ කලා විෂය ධාරාවන් සඳහා තියෙන පිළිගැනීම කොයි වගේද? ඒක ඉතා හොඳ ප්‍රශ්නයක් පුතා. නමුත් ලෝකයේ කලා විෂය තියෙන්නේ ඇත්තටම මේ අවස්ථාවේදී බොහොම දුක්ඛිත තත්ත්වයක, පහත් මට්ටමක. ඒක ලංකාවට විතරක් ආවේනික නැහැ. ඒක මේ ඕගොල්ලන්ට බොහොම පැහැදිලිව පේන්න ඇති මේ කොවිඩ් ප්‍රශ්නයෙන් පස්සේ ගොඩාක් අයට රස්සාවල් පවා නැතුව ගියා. ආර්ට්ස් විතරක් කරපු අයට. දැන් උදාහරණයකට ගන්න මාව, මම හැමතිස්සෙම හැමෝටම කියපු දෙයක් තමයි මම සංගීතඥයෙක්. නමුත් මම සංගීතඥයෙක් වෙලා විතරක් හිටියා නම් මට රස්සාව නැති වෙන්න ඉඩ තිබුණා. නමුත් මං මියුසික් එඩියුකේෂන් පැත්තට ගියා. ඒ කියන්නේ එතෙන්දී ගුරු පුහුණුව, සංගීත ගුරුවරුන් පුහුණු කිරීම. එතකට සංගීතෙන් එහාට අපි ආර්ට්ස් කියන සම්පූර්ණ විෂය ධාරාවන් තුල මං වැඩ කරේ.
එම නිසා මම ගුරුවරයෙක් වීම නිසා කොවිඩ් කාලෙදි බේරෙන්න හැකියාව තිබුණා. මොකද ගුරුවරුන්ට රස්සාවල් තිබුණා. එතකොට ආර්ට්ස් කරපු අය, ඒ කියන්නේ උදාහරණයකට සංගීතඥයෙක් විදිහට වැඩ කරපු අයට රස්සාවල් නැතුව ගියා. ඉතින් ඔය වගේ වාතාවරණයක් හැමදාම ලෝකේ තිබුණා. මම හිතන්නේ විශේෂයෙන්ම අපේ ලංකාවේ අපේ සංස්කෘතියත් එක්ක පුතා දකින්න ඇති. පොඩි කාලේ ඉඳලා මටත් එහෙමයි. හැමදාම කිව්වේ දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, ඒ කියන්නේ ওই ගණන් විද්‍යාව ඉගෙන ගන්න කියන එක තමයි. ඉතින් ඒවා ඉගෙන ගන්න එහෙම නැතුව මේ සංගීතඥයෙක් හෝ චිත්‍රකාරයෙක් වුණා කියන්නේ ඒක සස්ටේනබල් නැහැ කියන එක තමයි කිව්වේ. ඉතින් ලෝකෙත් ඒකම තමයි. ඇත්තටම බලන් යනකොට එහෙම එකක් තියෙනවා. නමුත් ලොකුම අඩුපාඩුව තමයි ලෝකේ හැමෝටම තේරිච්ච දෙයක් කෝවිඩ් වලින් පස්සේ මේ චිත්‍රය හෝ මේ ආර්ට්ස්, කියන්නේ කෝවිඩ් කාලේ මිනිස්සු එළියට යන්න බැරි කාලේ චිත්‍රය දිහා බලන් ඉඳලා ගොඩක් මේ තමුගේ ස්ට්‍රෙස් එක අඩු කරගත්තා. සංගීතයට ශ්‍රවණ අහුන් කඳුනා ශ්‍රවණය කළානේ. ඉතින් ඒකෙදි බොහොම හොඳට මේ කාර්මීකරණය වෙලා මේ රේස් එකක් වගේ දුවපු රටවල් නැවතිච්ච තැනදී ඒගොල්ලන්ට තේරුණා මේ කලාවේ ආර්ට්ස් වල තියෙන වටිනාකම. හැබැයි ඔක හැමදාම තිබුණා, ඉස්සර තිබුණා. දැන් මම ඉක්මනටම කියලා නවත්තන්නම්. ඔය දෙවන ලෝක යුද්ධයට කලින් ගොඩක් රටවල් වල ආර්ට්ස් වලට ලොකු තැනක් තිබුණා. නමුත් ඔය සෝවියට් රටවල් වල ඒක දිගටම පවත්වගෙන ආවා. ඒකට කියන්න හේතුව තමයි ආණ්ඩුවේ විසින් පරිගෙවන ලද ඔකෙස්ට්‍රාස් 5-6ක් තියෙනවා ඒ රටවල් වල. මම මේ සංගීත පැත්තෙන් විතරක් කතා කරන්නේ. ඉතින් මිනිස්සු අර රූපවාහිනිය බලලා ගෙදර ඉන්න තත්ත්වේ ඒ රටවල් වල කවදාවත් තිබුණේ නැහැ. ඒගොල්ලෝ හැමදාම හවසට යනවා එළියට, එක්ක ඩ්‍රාමා එකක් බලන්න, එක්ක සර්කස් එකක් බලන්න, එහෙම නැත්නම් ඔපෙරා එකක් බලන්න, එහෙම නැත්නම් ඔකෙස්ට්‍රා එකක් අහන්න එහෙම යනවා. ඉතින් එහෙම නැත්නම් අඩුම ගානේ ෆුට්බෝල් මැච් එකක්වත් බලන්න යනවා. ඉතින් මිනිස්සුන්ට තිබුණා ඒ වගේ දේවල්. ඉතින් ඒවා අඩු වීගෙන ගියා. එක හේතුවක් මම හිතන්නේ ඔය කාර්මීකරණය සහ අනිත් එක ටෙක්නොලොජි වලින් දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවානේ. රූපවාහිනිය ඇවිල්ලා තියෙනවා ගොඩක් වෙලාවට. දැන් අද නවපරපුරේ ළමයි එහෙම හැමතිස්සෙම ඉන්නේ ෆෝන් එක. ඔබවන ඉන්නේ ඔය ඩිවයිසස් වලට ආපු ප්‍රශ්නෙත් එක තමයි. ඔය කලාවට තියෙන තැන අඩු උනේ. නමුත් මෙහෙම එකක් තියෙනවා, නවත්වන්න කලින් එක දෙයක් කියන්න ඕනේ. දැන් මේ ඩිවයිස් එකක පවා තියෙන්නේ කලාව තමයි. ඒ කියන්නේ අපි විෂුවල් ආර්ට් ඒවා අපිට පේනවා. ඊළඟට ටෙක්නොලොජි වලින් ඒවා එක්ක අහු කරලා තියෙනවා. ශබ්දය හෙනවා, මියුසික් තියෙන්නේ. ඔය පැත්ත අපි හැමතිස්සෙම හිතන්නේ නැහැ. පැහැදිලි. ඉතා හොඳ තීරණාත්මක තැනකට ඔබතුමන් පැමිණියා. ඒ කියන්නේ මොනතරම් තාක්ෂණික සහ ගණිතමය වශයෙන් විෂයන් දියුණු වුණත් ඒක ඇතුළේ අනිවාර්යෙන් කලාව අන්තර්ගත වෙනවා කියන කාරණාව. අපි නැවතත් මාතෘකාවේ මුලට අවධානය යොමු කරොත් දැන් ඔබතුමා කිව්ව මේ ස්ට්‍රීම් නැත්නම් ස්ටෙම් කියන මේ අධ්‍යාපන ක්‍රමය, මේකේ ව්‍යූහය කොයි වගේද සහ ඇත්තටම මේකේ ප්‍රායෝගිකත්වය පිළිබඳව ඔබතුමාගේ අදහස් කොහොමද? ඒක ඇත්තටම කියනවා නම් ගොඩක් ප්‍රායෝගිකයි. ඒක පාවිච්චි කරන රටවල් වල තියෙනවා මේ කියන්නේ උගන්නන ක්‍රමය. ඔකට කියන්නේ ඉන්ටග්‍රේටඩ් ලර්නින් ඇන්ඩ් ටීචින් කියලා. ඉන්ටග්‍රේෂන් කියලා කියන්නේම මේ විෂයන් ඔක්කොම එකහො කරලා තමයි උගන්වන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට කියනවානේ කලා විෂයන් වලින් ගණිතය උගන්වන්න බැහැ, මේ සයන්ස් උගන්වන්න බැහැ ඔහොම කිව්වට ඇත්ත වශයෙන්ම මේ ගොඩක් රටවල් වල කරන්නේ ක්‍රොස් ෆැකල්ටි, ක්‍රොස් ඩිසිප්ලිනරි. ඩිසිප්ලිනරි කියන්නේ මේ විෂයන් ඒවා එකතු කරගත්ත ප්‍රොජෙක්ට් බේස් ලර්නින් කියලා කියන්නේ. දැන් ඒගොල්ලන්ට දෙනවා විශේෂයෙන්ම ඉන්ක්වයරි බේස් ලර්නින් කියලා ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒකෙදි කරන්නේ ඔය ප්‍රොජෙක්ට් එකක් දෙනවා යම් කිසි ප්‍රශ්නයක් එක්ක, ඉන්ක්වයරි එකක් එක්ක. ඒක ගොඩක් රිසර්ච් වලට සම්බන්ධයි. ඔය ඉන්ටර්නැෂනල් බක්ලාවරේට් කියලා තියෙනවා, IB කියලා ගොඩක් පාවිච්චි වෙන කරිකියුලම් එකක් ලෝකේ විශේෂම ස්කෝලවල. ඉතින් ඒවා ඊට පස්සේ ඒකම එනවා විශ්වවිද්‍යාල පද්ධතියට. එතකොට එතෙන්දි වෙන්නේ එක ටොපික් එකක් දීලා ඒක ගැන ඔය හැම විෂය ධාරාවක් තුළින්ම ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න ඕනේ ළමයි. එතකොට එතෙන්දි වෙන්නේ සෙල්ෆ් ලර්නින් කියන එක. ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට දේවල් කියලා දෙනවා, මෙන්න මේ මූලාශ්‍ර පාවිච්චි කරන්න කියලා දෙනවා. නමුත් ශිෂ්‍යෝ ඉගෙන ගන්නේ තමුන් විසින්මයි. ඔය ක්‍රමයේ කාලෙත් තිබුණා අපේ පැරණි මූලාශ්‍ර වලට ගියහම බලන්න පුළුවන්. එතකොට ඉන්ක්වයරි බේස් ලර්නින් ගැන අපි කිව්වනේ, ඒක ලෝකෙට අලුත් දෙයක් වුණාට ඒක අපිට අලුත් දෙයක් නෙවෙයි. මම ඔබට බොහොම මේ පැහැදිලිව කියන්නේ පුතා, මේ
සූත්‍ර අරගෙන බලන්න බුද්ධාගමේ කවරුහරි කෙනෙක් ගිහිල්ල බුදුහාමුදුරුවන්ගේ ප්‍රශ්නයක් ඇහුවොත් බුදුහාමුදුරුව උත්තර දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම ඒගොල්ලන්ගේ දැනුම පරීක්ෂා කරලා ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහනවා. පැහැදිලි. ඔව්. ඒගොල්ලෝ කොතනද ඉන්නේ කියලා අහනවා. අහලා ඊට පස්සේ එතනින් එහාට අර ස්කැෆෝල්ඩින් කියන්නේ එතනින් එහාට අර අර පඩිපෙලක් හදනවා වගේ ඒගොල්ලන්ව ගෙනියනවා ඉස්සරහට ඉස්සරහට. දැන් ඔබ අහලා ඇති අර එක්තරා බමුණෙක් ඇවිල්ලා අහනවා මේ ගින්නවල් ගැන අහන්නේ, මේ ගොම ගින්න තියනවා, දර ගින්න තියනවා, එහෙම එහෙම. බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් අහනවා ඔබ දන්න එක එක ක්‍රම කොහොමද ගිනි හැදෙන්නේ, මොනවා තියලාද ගිනි කියන්නේ ගින්නක් ඇති කරගන්න පුළුවන්. ඒ කාලේ පාවිච්චි කරපු ෆුවෙල් තමයි දර ගොම, එහෙම එහෙම එයා කියනවා. මම මේ මේ එතෙන්දී ඒ ආපු කෙනාගෙන්ම ප්‍රශ්න අහලා තමයි ඒකට උත්තර ගන්නෙ. දැන් ඔය ඉන්කවරි බේස් ලර්නින් කියන්නේත් ඒකයි. දැන් ළමයින්ට කියලා දෙනවා මේ මේ රිසෝර්සස් පාවිච්චි කළා, ඉන්ටර්නෙට් පාවිච්චි කළා, Google සර්ච් පාවිච්චි කළා, හොයාගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න මේ මේ මාර්ග හරහා. දැන් එතකොට ලොකු ප්‍රශ්නයක් දුන්නාම ඒගොල්ලන්ට, අපි හිතමු උදාහරණයකට ලංකාවේ ආර්ථිකය මේ වෙලාවේ කඩන් වැටිලා තියෙනවා, මේක නැවත යථා තත්ත්වයට ගේන්න කොමක් කළ යුතුද කියලා අහන ප්‍රශ්නයට සයන්ස්, ඉන්ජිනියරිං, ටෙක්නොලොජි, මැත්ස් ඔය විෂයපත විෂය ධාරාවන් කොහොමද පාවිච්චි කරන්නේ කියලා ඒගොල්ලන්ට දුන්නොත්, ඕක මම හිතන්නේ අවුරුදු දෙකක් විතර ඉන්වෙස්ටිගේට් කරන්න පුළුවන් එකක්. ඒගොල්ලන්ට දෙනවා මේ හැම, ඒ කියන්නේ හැම විෂයෙම ඒ තත්ත්වයට ලංකාව නැවත ප්‍රකෘති තත්ත්වයට ගෙන්වන්න මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක ඉන්වෙස්ටිගේට් කරාම ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් සයන්ස් වලින් කරන්නේ මොනවද, කෘෂිකර්මයෙන් කරන්නේ මොනවද, ඊළඟට නිෂ්පාදනය පැත්තෙන් මොනවද කරන්න පුළුවන්, ඊළඟට අපි හිතමු ඉකොනොමිස්ට් කෙනෙකුට මොනවද කරන්න පුළුවන්, සහ අවසාන වශයෙන් පොලිටිෂියන් කෙනෙකුට මොනවද කරන්න පුළුවන් කියන එක ළමෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඉතා වටනා තැනක් ඔබතුමා පැහැදිලි කරන මහජාතුනි, මම අතිරික ප්‍රශ්න කරන. දැන් එතකොට ඒ හරහාම ඒ ගැන අධ්‍යයනය කරන දරුවෙක්ට රැකියා ශාස්ත්‍රයක් සහ වෙළඳපොළක් නිර්මාණය වෙනවා. නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම ඔය STEM STEAM based learning වලදී ඒගොල්ලන්ට තියෙන ප්‍රැක්ටිකල් කම්පෝනන්ට් එක. අර මං කිව්වේ ප්‍රොජෙක්ට් බේස් ලර්නින් කියලා. එතෙන්දී අර තියරි විතරක් ඉගෙන ගන්නේ නැහැ. ඒගොල්ලන්ට ඉන්ඩස්ට්‍රි එකත් එක්ක ගිහිල්ලා වැඩ කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හැමතිස්සෙම අර ඔතෙන්ටික් සිටුේෂන්ස්, ඒ කියන්නේ දැන් උදාහරණයකට කුඹුරක් ගැන පන්ති කාමරේ ඉඳගෙන ඉගෙනගෙන අන්තිමට ඒ ගැන හොඳ දැනුමක් හම්බ වෙන්නේ නැහැ. කුඹුර ගැන ඉගෙන ගන්න කුඹරට යන්න ඕනේ. අපි අර විහිළුවට කියන්නේ තැපෑලෙන් පීනන්න උගන්වනවා වගේ කියලා. ඉතින් එහෙම නෙමෙයි. මෙතෙන්දී පීනන්න උගන්වන්නේ වතුරට ගෙනිහිල්ලාමයි. එතකොට ඒ වගේ ක්‍රමයක් තමයි. ඉතින් අපි ඇත්ත වශයෙන්ම කියලා නම් පාරම්පරිකව අපි ඒවා කරපු දේවල්. භානක ක්‍රමය, එතකොට අප්‍රෙන්ටිස්ෂිප් ලර්නින් කියලා තියෙනවා, ගුරු ශිෂ්‍ය. ඒ කියන්නේ ගුරුවරයා කරන කර්මාන්තයේ ඒ වෙලාවේ ගුරුවරයා කරන දිහා බලන් ඉඳලා ඉගෙන ගත්ත ක්‍රමයක් තිබුණා. ඒව පස්සේ නැති වුණා. මොකද හේතුව අර මැසිෆිකේෂන්. මැසිෆිකේෂන් කියන්නේ එක පාට අර මහා ප්‍රමාණයක් එළියට මේ දාන්න අවශ්‍යතාවය ආවනේ ඔය යුද්ධ කාලෙදී දැනුම තියන අය. එතකොට කරන්නේ පන්ති කාමරයට ගෙනල්ලා ඔක්කොම ගන්නනවා. අර යම්කිසි කර්මාන්තයක් කරන තැනදී සිදුවෙන ප්‍රොසෙස් එක පන්ති කාමරයක උගන්වනවා. ඒ උගන්නලා ගිහිල්ලා එළියට දාලා කියනවා අන්න අරක කරන්න ඔය ඉගෙනගත්ත තියරි වලින් කියලා. ඉතින් එතෙන්දී හැමතිස්සෙම ප්‍රශ්නයක් වෙනවා. ඉස්සර තිබුණ එහෙම නෙවෙයි. ඉස්සර කෙනෙක් යම් නිර්මාණයක් හෝ යම් කර්මාන්තයක නිරත වෙලා ඉන්නකොට එයාගේ ගෝලයා ගිහිල්ලා එතන එයත් එක්ක ඉගෙන ගත්තා ඒ වැඩේ කරනකොට. මේ දැන් ওই තැනට ආපහු වෙලා තිනේ. ඒකයි මං කිව්වේ මේවා ලෝකෙට අලුත් වුණාට අපේ රටවල් වල පාරම්පරික තිබ්බ දේවල්. නමුත් ආපහු ඉතින් එතෙන්ට යනවා. දැන් ලෝකේ තියෙන එක දෙයක් තමයි පුතා හැමදේම රීසයිකල් වෙනවා. පරණ වෙච්ච දේවල් තමයි ආපහු වෙන්නේ. ඔව්. ඉතින් එතෙන්ට ආපහු අපි එමින් පවතිනවා කියන එක තමයි කියන්නේ. ඉතාම හොඳ ප්‍රවේශයක් තියෙනවා. දැන් මේ කතාව ඇතුළේ ඔබට තේරෙනවා ඇති මහාචාර්යතුමන්ගේ ඉතාම හොඳ පැහැදිලි කිරීමක් අප නැවත කොතනද ස්ථානගත වෙමින් සිටින්නේ කියන කාරණාව. මහාචාර්යතුමනි, දැන් කලා විෂය ධාරාව හදාරන දරුවන්ට, දැන් අපේ රටේ ගත්තත් අධ්‍යාපන ක්‍රමයේ ඇතුළේ කලා විෂය ධාරාව කිව්වහම තිබෙන ටිකක් අඩු වටිනාකමක් අපි හදාගෙන තියෙනවා හරි නැත්නම් ඒක හැදිලා තියෙනවා හරි. ඇත්තටම මේ සියවසේදී කලාව හදාරන ශිෂ්‍යයෙකුට මුහුණ දෙන්න තියෙන අභියෝග මොනවද? ඔව්. අපි අර ඉස්සෙල්ල කතා කරා වගේ කලාව ඉගෙනගෙන එළියට ගියාම විශේෂයෙන්ම රස්සාවල් හොයාගන්න ගොඩක් අමාරුයි. ඒකට හේතුව තමයි ඔය කියන ඉන්ටග්‍රේටඩ් අප්‍රෝච් එක, ස්ටීම් කියන ඒ දැනුම නැතුව එළියට ගියොත්, ඒ කියන්නේ
ආර්ට්ස් විතරක්ම දැනගෙන එළියට ගියාම තියෙන රැකියා පරාසය අඩු වෙනවා. දැන් උදාහරණයකට නටන්න ඉගෙනගත්ත කෙනෙක් එළියට ගියාම එයාට නටන්නම නිරස්සාවක් අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ නර්තනයේ යෙදෙන්න. නමුත් ඒක තා චුට්ටක් එහාට ගෙනියන්න පුළුවන්. ඒ නර්තනයේ යෙදුන කෙනා හැමතිස්සෙම පාරම්පරිකව කරපු දේ උගන්වන එක. තේරුණානේ? දැන් තමුන් ඉගෙනගත්ත දේ කාට හරි කියලා දෙන එක. නමුත් ඊටත් චුට්ටක් එහාට ගියොත් ඔය නර්තනයෙන් තව මොන මොන වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා බලන තැනට ගියොත්, දැන් උදාහරණයකට dance therapy කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ හොඳට නර්තනයේ යෙදෙන්න පුළුවන් කෙනෙකුට පුළුවන් health and well-being කියන context එකේ වැඩ කරන්න. ඉතින් ඒ වගේ තියෙනවා වෙන වෙන පැති. ඊළඟට ඒ නර්තනයම යොදාගෙන advertising marketing ඒ වගේ පැතිවල වැඩ කරන්න පුළුවන්. ඒ අරුණහම අපි හිතමු එතනින් චුට්ටක් එහාට ගිහිල්ලා ඔය නර්තනයේ යෙදෙන කෙනෙක්ට පුළුවන් medical field එකෙත් වැඩ කරන්න. දැන් ඒක කොහොමද කියලා අහුවම තමයි ඊළඟට ප්‍රශ්නේ එන්නේ. දැන් ගොඩක් වෙලාවට නර්තනය කරන කෙනෙක් ගොඩක් වෙලාවට exercises වලට තමයි, ඒ කියන්නේ වෙන ක්‍රමයකින් මේ ශාරීරික ව්‍යායාම කරනවනේ නටනවාගෙන. ඉතින් ඒකෙන් ඒ පැත්තට ප්‍රයෝජන ගන්නත් පුළුවන්. ඒ වගේ අපි අර ඉස්සෙල්ලා හිටපු තැනින් එහාට හිතන්න වෙනවා. ඉතින් මම හිතන්නේ ලෝකේ දැන් ওই වගේ තැන් වලට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් නර්තනය ඉගෙන ගත්තාම ඒ විතරක්ම නෙවෙයි එතනින් එහාට ගිය දේවල් ඒ ඉගෙන ගත්ත කෙනාට කරන්න පුළුවන්. ඊළඟට තව චුට්ටක් එහාට යන එතකොට ඒකෙන් කොහොමද entrepreneurship business එක කරන්නේ කොහොමද? ඒ වගේ පරාස වලටත් ගිහිල්ලා ඊළඟට දැන් ඔය බලන්න උදාහරණයකට ඔය දැන් අපේ ඉන්නවනේ මේ dance ensembles ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ. එක එක නම් වලින් ඉන්න අය ඉන්නවනේ මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් ඒ අය නටන්නේ නැහැ නේ. ඒගොල්ලන්ගේ dance troupes නටනවා. ඒගොල්ලන්ට හොඳ business එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ නම ලොකු තැනක තියෙනවා. ඉතින් ඔය වගේ ඉන්ඩස්ට්‍රි එකට කොහොමද මේවා පාවිච්චි කරන්නේ කියලා එහෙම යන්නත් පුළුවන්. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නයට උත්තරය තමයි දැනට කලාව ඉගෙන ගත්ත කෙනෙක් එළියට යනකොට ගොඩක් රෙස්ට්‍රික්ෂන්ස් ලංකාවේ තියෙනවා. නමුත් බලන්න අපේ අසල්වාසී රට ඉන්දියාව අරගෙන බලන්න ඒකේ කලාව කොහොමද ඒගොල්ලෝ අරන් යන්නේ කියලා. අපේ ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක වැටිලා තියෙනකොට බොලිවුඩ් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක හොලිවුඩ් වලට එහාට ගියා. කොහොමද ඒක කරේ කියලා හොයලා බලන්න ඕනේ. අන්න එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් කලාවට තියෙන තැන සහ කලාවට තියෙන තැන කොහොමද හදන්නේ කියලා රටක. ඒ කියන්නේ ඒක මේ නිකම්ම ඇති වෙන දෙයක් නෙවෙයි. ඒක මාකටිං ස්ට්‍රැටජි එක. ඒ ඩිමාන්ඩ් එක හැදුවට පස්සේ ඒකට මේ අවශ්‍යතාවය එනවා. ඩිමාන්ඩ් එක හදන්න ඕනේ. මජතුමනි දැන් ඔබතුමායි කියන අගය සැකසීම කියන කාරණාවෙදි මට මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි එතකොට කවුද මේ අගය සකසන්නේ? ඒ කියන්නේ ශිෂ්‍යයින් විසින් ඒ අගය සොයාගත යුතුද නැත්නම් ඒ සඳහා වෙනම මාර්ගයක් සකස්වීම කවුරු හරි කළ යුතුද? ඒක ඇතුළේ සිද්ධ වෙනවා. ඔව් ඒක හැම පැත්තෙම විය යුතුයි. ඒ කියන්නේ අපි ශිෂ්‍යෙක් විදිහට මේ ඉගෙන ගන්නවා නම් මේකේ අපි එකතන කරදී නැතුව හොයන්න ඕනේ තව පරාසවල වැඩ කරන්නේ කොහොමද කියලා. ඒ අරුණහම පොලිසි මේකින්. ඒ කියන්නේ රටක පොලිසි හදනකොට දේශපාලඥයෝ එක්කම එකතු වෙලා හදන්න ඕනේ. හොඳට අර මං කිව්වා වගේ බලන්න ඉන්දියාවේ වෙච්ච සිදුවීම. අපි ගමු ක්‍රිකට්. හරි? ක්‍රිකට් ආවේ එංගලන්තයෙන් ආපු ක්‍රීඩාවක්. ඕක ඉස්ලාම් පටන් ගත්තේ ටෙස්ට් ක්‍රිකට් නේ. දවස් 5ක් මැච් එකක් ගහනවා. ඉතින් කට්ටියට ඕක බෝරින් වුණා. ඊට පස්සේනේ ඕක වන් ඩේ ඉන්ටර්නැෂනල් කරේ. ඊට පස්සේ ඔය IPL ඕවට ආවා. ඒ මොඩල් එක හැදුවේ කවුද? ඉන්දියාවේ. දැන් ක්‍රිකට් වලට තියෙන ලොකුම ඉල්ලීම තියෙන්නේ කොහෙද? එතන. මොකද හේතුව අර සමාවෙන්න ඕනේ මේ සාමාන්‍ය වචනින් කියනකොට දවස් 5ක් ප්ලේ කරන ක්‍රිකට් මැච් එකක තට්ටු අල්ලනවා බලන් ඉන්නවට වැඩිය ඕව 20ක් වගහන තියෙන මැච් එකක 6 පහරවල් එල්ල කරන එක බලන එක එන්ටර්ටේනින්. ඒගොල්ලෝ තමයි ඒක හැදුවේ. ඒ කියන්නේ කල්චර් එක වෙනස් කරා. වෙනස් කළා ඉවරලා ඒකට අවශ්‍ය කරන මේ බෑග්ග්‍රවුන්ඩ් එක හදලා ඊට පස්සේ මිනිසුන්ගේ මානසිකත්වය හදනවා. දැන් ඊට පස්සේ මිනිස්සු බොහොම තදින් ඒක ඉල්ලනවනේ. එතන මාකට් එකක් තියෙනවා. දැන් බලන්න IPL වල දැන් අපේ ලංකාවෙත් ගිහිල්ලා ක්‍රීඩකයෝ එතන ක්‍රීඩා කරනවා. ඒගොල්ලන්ට ගොඩක් ගෙවීම් කරනවා, ලොකු ගෙවීම්.
ඒක දැන් ලොකු බිස්නස් එක. ඒ විදිහටම ආර්ට්ස්වලත් ඒ ටිකම කරලා තියෙනවා. බලන්න ෆිල්ම් ඉන්ඩස්ට්‍රියක බොලිවුඩ් කොහොමද ගෙනහිලා තියෙන්නේ එතෙන්ට කියලා ඉස්සෙල්ලා අධ්‍යයනය කරලා බලන්න. ඕක අපටත් කරන්න පුළුවන්. හැදිරි හිතන්න දෙයක් මේක ඇතුළේ ඉතුරු වෙනවා. මේ මහාචාර්යතුමනි මම මේ වගේ ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහුව. දැන් ඔබතුමා ලංකාව ඇතුළේ පමණක් නෙවෙයි රටවල් ගණනාවකම අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳව ඉතා හොඳ දැනුමක් තියෙන කෙනෙක්, ඒ වගේම රටවල් ගණනාවක අධ්‍යාපනය ලැබපු කෙනෙක්, ආචාර්ය මහාචාර්යවරුන් සහ අධ්‍යාපන ක්‍රමවේද පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය සහ ලෝකයේ අධ්‍යාපන ක්‍රමය සංසන්දනය කරද්දී ඒ ගැන මොකද්ද ඔබතුමාගේ කියවීම? ඔව් අර දැන් මම පොතේ ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාව එක තැනක ස්ටැග්නේට් වෙලා තියෙනවා. දැන් මම චූටි උදාහරණයක් දෙන්නම්. TPAC Technological Pedagogical Content Knowledge කියලා ඔය දැන් අලුත්ම නෑ, දැන් ඉතින් අවුරුදු 15ක් විතර වෙනවා. තියරි එකක් තියෙනවා. දැන් ටෙක්නොලොජි කියන්නේ තාක්ෂණය, පෙඩගොජි කියන්නේ උගන්වන ක්‍රමවේදය, උගන්වන සහ ඉගෙන ගැනීම. කන්ටෙන්ට් නොලෙජ් කියන්නේ කන්ටෙන්ට් එක කියන්නේ අර විශේෂක තියෙන මේ කන්ටෙන්ට් කියන්නේ මොනවද උගන්වන්නේ කියන එක. ඒක ගැන තියෙන දැනුම සම්බන්ධව තියරි එකක් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම කරන්නේ තාක්ෂණය යොදාගෙන කොහොමද උගන්වන්නේ, තාක්ෂණය යොදාගෙන කොහොමද ඉගෙන ගන්න කියනවා වගේ. ඒකේ දැන් ඔය කම්පියුටර්ස් ගැන තමයි තියෙන්නේ, කම්පියුටර් ටෙක්නොලොජි, ඊළඟට ලර්නින් ඩිසයින්, ටීචින් ඩිසයින්, කොහොමද මැටීරියල් ඩිසයින් කරන්න කියලා ඒ වගේ තියෙනවා. ඊළඟට ඉන්කුවරි බේස් ලර්නින්, ඊළඟට තව එකක් තියෙනවා මේ දැන් එකක් ටිකක් පාරණයි බැක්වර්ඩ්ස් ඩිසයින් කියලා. ලෙසන් එකක් ඩිසයින් කරනකොට සහ ඒක ඊට වැඩිය යුනිට් ඔෆ් වර්ක් කියන්න පුළුවන්. ඒක ඩිසයින් කරනකොට පිටිපස්සට ඩිසයින් කරගෙන යන්නේ සාමාන්‍ය ක්‍රමයට නෙවෙයි. මම ඒ ගැන චුට්ටක් කියන්න, මොකද ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ ඉස්සර අපි යමක් උගන්වන්න ලෙසන් ප්ලෑන් එකක් හදනකොට අපි හිතමු පෑක ලෙසන් ප්ලෑන් එකක් කියලා. ඒකෙදී අපි ඉස්සෙල්ලම හිතන්නේ මොකද්ද උගන්වන්නේ, ඊට පස්සේ කොහොමද ඒක උගන්වන්නේ කියලා හදන එක. නමුත් ඔය බැක්වර්ඩ්ස් ඩිසයින් කියන එකෙන් කරන්නේ කොහොමද අපි තේරුම් ගන්නේ අපි උගන්වපු දේ ළමයා තේරුම් ගත්තයි කියලා. ඒ කියන්නේ වෙන වචනකින් කියනවා නම් ඇසෙස්මන්ට් ක්‍රයිටීරියා ටික තමයි ඉස්සෙල්ලා හදන්නේ. හදලා ඊට පස්සේ ඒ ක්‍රයිටීරියා අචීව් කරන්න මොනවද උගන්වන්න තියෙන්නේ කියලා. ඒක තමයි ක්‍රමය. ඉතින් ඔය වගේ පෙඩගොජිකල් අප්‍රෝචස් සහ ඊළඟට ටෙක්නොලොජිස් කොහොමද ඉන්ටග්‍රේට් කරන්න කියනා වගේ ඔය වගේ පැති ලංකාවට තාම ඇවිල්ලා නැහැ. අන්තිම දේ තමයි මම කියන්න ඕනේ, මේක දැන් කිව්වොත් ටිකක් කන්ට්‍රවර්ෂල් වෙයි, නමුත් මේක ඇත්ත. මම හිටපු ගොඩාක් රටවල්වල, වෙස්ටර්න් රටවල්වල ලෙක්චර්ස් කියන එක දැන් අඩු කරලා තියෙනවා. ඒක මොකද රිසර්ච් වල තියෙනවා ලෙක්චරින් කියන්නේ ඒක වෙරි පැසිව් කියලා. මේ ඒක නිකන් දේශනාවක්, එක කෙනෙක් එක පැත්තකට කියන දෙයක්. ඉතින් වාඩිලා ඉන්න මිනිස්සු නිදාගෙන හිටියත් ලෙක්චර් ආවිල්ලා කියලා යන එක තමයි ඉතින් සිද්ධ වෙන්නේ. ඒක not effective කියලා තමයි, ඒ කියන්නේ ඒකේ ප්‍රයෝජනයක් නැහැ කියලා දැන් රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. දැන් මේ ගොඩක් කල්. ඉතින් ඒකෙදී ලෙක්චරින් කියන එක නවත්තලා තියෙනවා. හරි, ඒකට තමයි අපි ඔය LMS කියලා ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියලා එකක් පාවිච්චි කරන්නේ. ලෙක්චර්ස් වෙනුවට දැන් තියෙනවා වොඩ්කාට් කාස්ට් පොඩ්කාස්ට් කියලා. ඉස්සර තිබුණේ පොඩ්කාස්ට්, වොඩ් කියන්නේ වීඩියෝ එක, පොඩ් කියන්නේ මේ පොඩ්කාස්ට් එකේ සද්ද විතරක් තියෙන එක. එතකොට ඒක රෙකෝඩ් කරලා දුන්නාම අර ලෙක්චර් එක ළමයින්ට ඕනේ තැනකදී අහන්න පුළුවන්. ලෙක්චර් හෝල් එකට ගිහිල්ලා දේශකයෙක්ගේ දේශනාවක් අහන එකයි මේකයි අතර වෙනසක් තියෙනවා. මොකද ළමයින්ට ඕනේ ලාක තමුන්ගේ නිවාඩු පාඩුවේ අහන්න පුළුවන්. එකපාරක් තේරුණ නැත්නම් 10 පාරක් අහන්න පුළුවන්. එහෙම තියෙනවා. හැබැයි ඉතින් ඕකේ ප්ලස් මයිනස් දෙකක් තියෙනවා. දැන් කට්ටිය මා එකයි කන්ට්‍රවර්ෂල් කියලා. කට්ටිය කියයි කෙනෙක්ගෙන් ඒ වෙලාවේ අහන එක ඔතෙන්ටික්, මේක රෙකෝඩ් කරලා අහන එකේ මොකද්ද තේරුම කියලා. නමුත් ඒක හින්දම ඒගොල්ලෝ හයිබ්‍රිඩ් එක කරලා තිනවා. ඒ කියන්නේ ලෙක්චර් එකට ඕන නම් ඒ ළමයින්ට අවිල් ඉගෙන ගන්න පුළුවනි. එහෙම නැත්නම් ඒ ලෙක්චර් එක රෙකෝඩ් කරලා තිනවා. එතකොට ඒ දෙකම සිද්ධ වෙනවා. ඉතින් ඒකට තමයි ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් ඔය කැන්වස්, මූඩල්, බ්ලැක්බෝඩ් වගේ ඒවට ඔය අප්ලෝඩ් කරනවා. ඊළඟට ළමයින්ට අහන්න පුළුවන්. දැක්ක නේද කොහොමද එතෙන්දී ටෙක්නොලොජි පාවිච්චි කරන්නේ කියලා ඉගෙන ගන්න. ඒ මූඩල්, බ්ලැක්බෝඩ් කියන එක ටෙක්නොලොජි. ඉතින් ඒක රෙකෝඩ් කරපු එකක් ටෙක්නොලොජි. අර මං කියපු TPAC කියන තියරි එක එතෙන්දී අප්ලයි වෙනවා. ඉතින් අර පුතා අහපු ප්‍රශ්නයට උත්තරේ තමයි ලංකාව එක තැනක ස්ටැග්නේට් වෙලා තියෙනවා. ඒ ක්‍රම මීට වඩා දියුණු වෙ යුතුයි. විශේෂයෙන්ම ඇසෙස්මන්ට් කියන එක. දැන් ලංකාවේ මිනිසුන්ට ටීචින් පැත්ත ගත්තහම ඒගොල්ලෝ ටීච් කරන පැත්ත තමයි ගොඩක් බලන්නේ. ඒ කියන්නේ කොහොමද ටීච් කරන්නේ, කොහොමද
උගන්නන්නේ ඉගෙන ගන්න කියලා. නමුත් සෙස් කරන්නේ කොහොමද කියලා බලන එක තව පැත්තක්. ඉතින් ඒක ලංකාවේ මිනිසුන්ට එක්ස්පෝෂර් එක හම් වෙන්න ඕනේ. වැඩිලි ඔබතුමන් මේ කියන කාරණාවත් එක්ක මතුවෙන තවත් එකක් තමයි මහාචාර්යතුමනි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන කතන්දරය සහ ඒ කතාවේ ඇතුලේ අලුත් දිශානතියකට යනවා. මම ඔබතුමාගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් වර්තමාන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඒත් එක්කම එන මාතෘකාවක් තමයි මහාචාර්යතුමනි මේ අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීම කියන මාතෘකාව, විවාද සම්පන්න මාතෘකාවක්. මේක න ඔබතුමාගේ අදහස උමත්. ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක් පුතා. නමුත් මෙහෙම උත්තරයක් දුන්නොත් මම හිතන්නේ මාත් එක්ක මේ ශ්‍රාවක පිරිස අසන්න අමනාප නොවෙයි කියලා. හැම දෙයකටම වටිනාකමක් තියෙනවා. නිකන් දුන්නහම ඒකේ වටිනාකම නැතුව යනවා. දැන් මම කියන්නේ හැමෝගෙම සල්ලි ගන්න කියලා ඉවරලා. නමුත් මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙස්ට් එකේ රටවල් වල නොමිලේ නෙමෙයි අධ්‍යාපනය දෙන්නේ. ඒ කියන්නේ ලෝන් එකක් දෙනවා ළමයින්ට. ඒක ඒ ලෙවල්ස් පාස් වෙලා දැන් ලංකාවේ ඒ ලෙවල්ස් වගේ පාස් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන කෙනෙකුට අප්ලයි කරලා ගන්න පුළුවන්. හැබැයි ඒ ලෝන් එක තමන් රස්සාවක් කරන්න ගත්තට පස්සේ ටැක්ස් ඩිඩක්ෂන් එකක් විදිහට ඒක ගන්නවා. ඒක සස්ටේනබල්. මොකද හේතුව දැන් ඒ ගිය වියදම ආපහු ආණ්ඩුවට රටේ ආණ්ඩුවට ආපහු ගන්න පුළුවන් ළමයෙකුට වියදම් කරපු. ඒ වගේම ඒ ළමයාට ඒකේ වටිනාකමකුත් තියෙනවා. දැන් ඔය අපි පාරම්පරිකව අහලා තියෙනවා නේද ඔය නිකන් දෙන එකේ වටිනාකම නැහැ කියලා වෙලලා. මම හිතන්නේ අන්නේ තත්වයට සමහර අවස්ථාවලදී අවිල්ල තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි දැන් ලංකාවෙත් වොමනාවක් ආවා පාසල් පද්ධතිය ළමයින්ව ඔහේ තල්ලු කරගෙන ගිහිල්ලා ඉවරලා ඉවරනට පස්සේ එතනින් එළියට දාලා ඩිග්‍රී එකක් දීලා එළියට දාන එක. හැබැයි ඩිග්‍රී එකක් දුන්නට පස්සේ ඒ සුදුසුකම කොලේ අරගෙන ගිහිල්ලා මොකද්ද කරන රස්සාව එළිය තියෙන්නේ කියලා කවදාවත් බැලුවේ නැහැ. ඔතන තමයි ප්‍රශ්නේ තිබුණේ. දැන් උදාහරණයකට කියනවා නම් ලංකාවේ තිබිය යුත්තේ නිෂ්පාදන ආර්ථිකයක්. සේවා ආර්ථිකයක් නෙමෙයි. එතන තමයි අපිට උන ප්‍රශ්නේ. දැන් අපි හැමතිස්සෙම සේවාවන් වලට මිනිස්සු පොහුණු කරලා දාන්නේ. දැන් ඒ වගේම අපිට පුළුවන්කම තිබුණා නම් නිෂ්පාදන ආර්ථිකයකට අවශ්‍ය කරන නිපදවන්න අපිට විකුණන්න දෙයක් තියෙන්න ඕනේ. ඒ වගේ දැන් උදාහරණයකට ගත්තොත් ඔය සිංගප්පූරුව වගේ රටක් ගත්තහම ඒවයි නිෂ්පාදනය කරන වගේම ඒකේ තියෙනවා මේ ටුවරිසම් වලටත් ලොකු මේ තනක් තියලා. ඉතින් මිනිස්සු ඇවිල්ලා එහේ ඒ රටේ වියදම් කරනවා. දැන් අර පොතේ ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට ඔය මොනවද රටවල් 96ක මේ ස්ටීම් පාවිච්චි කරනවා කියලා අප්‍රෝච් එක අපි කිව්වනේ. එතෙන්දී සිංගප්පූරුව තියෙන්නේ ප්‍රථම තැන. මොකද ඒගොල්ලෝ ඒක හොඳටම පාවිච්චි කරලා ඵල නෙලා ගන්න රටක්. එතකොට ඒකේ ඔය මේ පීසා කියන අර ඇසෙස්මන්ට් සිස්ටම් එක තියෙනවානේ, ඉන්ටර්නැෂනල් ඇසෙස්මන්ට් සිස්ටම් එක. ඒකෙදී ළමයෙක්ගේ සයන්ස් ඇන්ඩ් මැත්ස් ඇබිලිටි එක සහ ලිටරසි ඒක තමයි බලන්නේ අවුරුදු 15 ළමයෙක්ගේ. ඉතින් ඒක මේ හොඳටම මේන්ටේන් කරගෙන යන රට තමයි සිංගප්පූරුව. ඉතින් ඒකත් අපිට හොඳ උදාහරණයක්. මොකද ඒක අපේ රටට බොහොම සමානයි. ඒක මල්ටිකල්චරල් රටක්. ඒකේ චයිනීස්, මැලේ, ඊළඟට තමිල්, සවුත් ඉන්ඩියන් තමිල් ඒ කට්ටිය ඔක්කොම එකට ඉන්න රටක්. අපේ ලංකාවත් ගොඩක් කල්චරලි ඩයිවර්ස් මල්ටිකල්චරල් රටක්. ඒකම ඇති අපිට දියුණු වෙන්න. ඒ කියන්නේ අපේ තියෙනවා මේ ඒ මල්ටිකල්චරල් බේස් එක ඇවිල්ලා ලොකු රටකට තියෙන සම්පතක්. පැහැදිලි. මහාචාර්යතුමනි දැන් ඔබතුමා කිව්ව ස්ට්‍රීම් එඩියුකේෂන් නැත්නම් අධ්‍යාපන ක්‍රමවේදය දැන් ලෝකයේ රටවල් 96ක පමණ ඉතා සාර්ථක ක්‍රියාත්මක වෙනවා. ඒ අතරින් ඔබතුමා මතු කළා මේ සිංගප්පූරුව වැනි රටවල් ඉතාම ඉහළ මට්ටමකින් මේක ක්‍රියාත්මක වෙනවා. ලංකාවෙත් මේ ක්‍රමවේදය පිළිබඳ යම් යම් අත්දැකීම් සහ මේ ආරම්භ කිරීම සම්බන්ධයෙන් යම් කතිකාවන් නැති වුණා. මේක ලංකාවෙ තුලේ ක්‍රියාත්මක කිරීමේ දැනට තියෙන ප්‍රායෝගිකත්වය කොහොමද, දැනට කොහොමද ඒකේ ක්‍රියාත්මක වීමේ තත්ත්වය? මම මාස කිහිපයකට කලින් අධ්‍යාපන ඇමතිතුමා මාධ්‍යයට නිකුත් කරපු මේ ප්‍රකාශයක මම දැක්ක ස්ටීම් එඩියුකේෂන් පටන් ගන්න ඕනේ කියලා. ඉතින් ස්ටෙම් කියන එක නම් තියෙනවා ලංකාවේ. දැන් උදාහරණයකට කාර්මික විද්‍යාලවල සහ මොර්ටු විශ්වවිද්‍යාලේ සහ අනිකුත් විශ්වවිද්‍යාල ගොඩක ඒක තියෙනවා. නමුත් ඔය ස්ටීම් කියන එක මම හිතන්නේ
විශේෂෙන්ම අපේ විශ්වවිද්‍යාලයට ප්‍රමුඛත්වය අරගෙන වැඩ කරන්න පුළුවන් තැන සෞන්දර්ය විශ්වවිද්‍යාලයට. ඉතින් අපේ ලොකු දායකත්වයක් ඉස්සරහට තියේවි. ලංකාවේ පුතාහපු ප්‍රශ්නයට උත්තරේ තමයි දැන් පටන් ගත්තා විතරයි. අර මම මුලදී කිව්වා වගේ මේක අර සුනාමිය වගේ භූමිකම්පාව වෙච්ච තැන ඉඳලා රැල්ලෙන්ද සෑහෙන කාලයක් යනවා ගොඩබිමට. ඒ ලංකාවට වෙලා තින්නේ ඔකම තමයි. ඉතින් අපිට අවුරුදු 15ක් 20ක් ගිහිල්ලානේ මේ කාමේ. ඉතින් දැන් හරි ආපු එක හොඳයි. නමුත් අර මං ඉස්සෙල්ලා කියපු තැනම තමයි මං ඉන්නේ. මේවා අපිට අලුත් දේවල් නෙවෙයි. සතවර්ෂ ගණන් පැරණි දේවල් වෙන වෙන නම් වලින් අපට එනවා. අපිට තියෙන්නේ අපේ මුල හොයා යාම පමණයි. අපේ මුල ඔය හැමදේම තියෙනවා. මුල පටන් ගත්ත තැන්වල ඔය ඉන්කුවරි බේස් ලර්නින්, එතකොට ෆ්ලිප් ලර්නින්, මට කියන්න අමතක වෙච්ච එකක් තමයි ඒක තමයි ෆ්ලිප් කියලා කියන්නේ. ඒකත් බොහොම ඉක්මනට කියන්නම්. එතෙන්දී සිද්ධ වෙන්නේ ලර්නින් මටීරියල්ස් ටික කලින් දීලා තියෙනවා LMS එක හරි කොහරි. ඉතින් ඒවා ළමයි බලාගෙන ඇවිල්ලා පන්තියේදී ටියුටෝරියල් එකේදී හෝ ලෙසන් එක වෙලාවේදී කරන්නේ අර දැනුම මෙතෙන්දී උපයෝගී කරගෙන applied වැඩ කරනවා. applied වැඩ කියන්නේ මේ hands on. ඒ අරුණාම ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් අන්න ගුරුවරයගෙන් අහනවා. අපිට අර අර තැන තේරුන්නේ නැහැ. ඒ ගැන කියලා දෙන්න කියලා. ඉතින් ඔය වගේ ක්‍රම පාවිච්චි කරලා අපට පුළුවනි ඔය steam කියන notion එක ඒක ඇවිල්ලා theoretical approach එකක්. ඒක අපිට implement කරන්න පුළුවන්. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ ලංකාවේ ඒ පරිසරය තියෙන අවශ්‍ය කරන ඒකට සුදුසු මිනිස්සු ඉන්නවා හැකියාව තියෙන සහ අපිට මේ concept එක පොඩ්ඩක් කියලා දෙන්න විතරයි තියෙන්නේ. කොහොමද මේක වැඩ කරන්නේ? ඒ කියන්නේ අර මං metaphor එකකින් කියන්නම්. අර electrician කෙනෙක්ට කියලා දෙන්න ටික විතරයි මේ wire තියෙනවා, bulb තියෙනවා, ඔක්කොම තියෙනවා, මේ ටික මෙහෙම අමනොල්ල මෙතන battery එක ගන්න කියන වගේ ටිකක් විතරයි කරන්න තියෙන්නේ. ඒ ටික කරපු ගමන් අපේ ලංකාවේ උදවියට අවශ්‍ය කරන හැකියාව, බෑග්ග්‍රවුන්ඩ් එක, පරිසරය ඔක්කොම තියෙනවා. එකම අඩුව තමයි අපි ඉතින් තාක්ෂණය අතින් තව දියුණු වෙන්න තියෙනවා. දියුණු වෙමින්නේ පවතින්නේ. හැබැයි එතනත් පොඩි දෙයක් තව කියලා නවත්තන්න ඕනේ. මේ ඔය තාක්ෂණය අතින් දියුණුව අඩුයි කියලා කිව්වට ගිහිල්ලා බලන්න ලෝකේ තාක්ෂණය උපරිමයෙන් පාවිච්චි කරන තැන්වල කවුද වැඩ කරන්නේ කියලා හොඳට. අපේ මිනිස්සු, අපේ ලංකාවේ ඉන්ජිනියර්ස්ලා, ලංකාවේ IT කට්ටිය කොහොම හරි ඉගෙනගෙන ගිහිල්ලා හොඳම තාක්ෂණයේ තියෙන තැන්වල සුපර් කම්පියුටර්ස් එක වැඩ කරන්නේ, NASA එකේ වැඩ කරන්නේ අපේ උදවිය. ඉතින් මම කියන්නේ හැමතිස්සෙම මේකයි. අපේ උදවියට දුන්නා නම් අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් එක ලෝකේ අනිත් රටවල අපේ මිනිස්සුන්ගෙන් ගන්න වැඩ ලංකාවේ අරගෙන ලංකාවේ උන්නතිය සඳහා යොදා ගන්න පුළුවන්. පැහැදිලි ඔබතුමා, ඉතාම හොඳ සම්දිස්ථානයකට ආවා මහාචාර්යතුමනි. දැන් මේකත් එක්ක මතුවෙන කාරණාවක් තමයි දැන් අපේ රටේ ආර්ථිකමය අර්බුදයක් තියෙනවා, සමාජ අර්බුදයක් තියෙනවා, ඊළඟට නව ව්‍යවසායිකත්වය පිළිබඳ ගැටලු ගොඩක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඇත්තටම මේ දේශපාලන සවිඥානිකත්වය පිළිබඳව කතා කරොත් එහෙම මේ පිළිබඳ බරපතල අර්බුදයක් රට තුළ නිර්මාණය වෙලා තිබෙනවා. මේ වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකින් මේ කියන සමාජ ගැටලු වලට විසඳුමක් හොයාගන්න පුළුවන් වේද? අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම අධ්‍යාපනයෙන් තමයි මේ කළ හැක්කේ. ඒ කියන්නේ මිනිසුන් දැනුවත් කිරීම තුළින් රටකට අවශ්‍ය කරන ඒ සම්පත් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන් ඒකට ලෑස්ති කරන්න පුළුවන්, අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම හරි අධ්‍යාපනය නොදීමෙන් වෙන විපාක තමයි ඔය අද අපි දකින්නේ. සිංහලෙන් කියනවා නම් මිනිසුන්ගේ මුලා කරාම වෙන්න තියෙන ටික අද අපි දකිනවා. හරි, ඉතින් අර ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අධ්‍යාපනයේ එන්නේ හැමතිස්සෙම ජෙනරේෂනල් චේන්ජ් එකක්. ඒ කියන්නේ પરම්පරා ගානකට පස්සේ තමයි මොකක් හරි වැරද්දක් සිද්ධ වුණොත් ඒකෙන් වෙන ආදීනව දකින්නේ. මේ වෙලාවේ දකින්න බෑ. ඉතින් මම ඔක හැමදාම අහන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මම ඔය RMIT විශ්වවිද්‍යාලේ ඉන්නකොට මම ඔබතුමාට කිව්වා මම ටීචර් ට්‍රේනින් වල හිටියේ කියලා. එතකොට ඔය ඔස්ට්‍රේලියාවේ ලිටරසි නියුමරසි සාක්ෂරතාවේ පල්ලෙහාට ගිය වෙලාවක අපි හැමතිස්සෙම ඇහුවා ඇයි මේක හදන්නේ නැත්තේ දැන්? වෙන ක්ෂේත්‍රයක් ගත්තාම අපි හිතමු ගුවන් නියුමන් පුහුණු කරනකොට ඒගොල්ලෝ හරියට අකුරට ඒක බලන. මොකද හේතුව ප්ලේන් එකක් හැප්පුණොත්, කඩන් වැටුණොත්, මිනිස්සු මරනොත් ඒක මේ දැන් ඒකේ ආදීනව පේනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරයෙක්ගේ අපි හිතමු
අවශ්‍ය කරන දැනුව ගුරුවරයාට නොද නොදීමේ පලවිපාක ළමයින් තුළින් පේන්නේ පරම්පරා දෙකකට පස්සේ. උග ධර්මිනිස්සු ලොකු වෙලා ගෙහිල්ල රස්සාවක් කල්ලා එතෙන්දී ඇතිවෙන ප්‍රශ්න පේන්නේ ඊළඟ පරම්පරාවට. ඉතින් ඔන්න ඔය වෙනස ඉතින් අපි තේරුම් අරගෙන හැකි ඉක්මනට ඒවට අවශ්‍ය කරන විසඳුම් ලබා දෙන්න ඕනේ. ඒක අපි ඔක්කොගෙම වගකීම. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී කියන්න කැමති ලංකාවේ දේශපාලනයේ නිරත වන අයගේත් වගකීම තමයි ඒක. පැහැදිලි. ඉතාම හොඳ සංදිස්ථානයකින් මේ කතාවට අපි විරාමය තබන්නට සූදානම් වෙන්නේ. නැවතත් මේ විදිහටම මේ සම්බන්ධයෙන් තවදුරටත් කතා කරන්න පුළුවන් ඉතාම වැදගත් තැනකින් තමයි අපේ මහාචාර්යතුමන් මේ කතාව අවසන් කළේ. සහ ඇත්තටම අධ්‍යාපනය විතරක් නෙවෙයි අපේ රටේ දේශපාලන සංවිඥානිකත්වය, සමාජ ආර්ථික අරමුද, මේ සියල්ල නිර්මාණය වුණේ කොතනින්ද සහ මේකේ විසඳුම් කොතනද කියන එක සම්බන්ධයෙන් එතුමා ඉතා හොඳ පැහැදිලි කිරීමක් කළා. එමනම් අපි සූදානම් වෙන්නේ හිතවතුනි අද දවසේදී අර්ථ වැඩසටහනෙන් සමුගැනීම සටහන් කරන්නට. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා POTV නාලිකා අංක 123 සහ ඒ වගේම YouTube අවකාශය ඔස්සේත් අපේ ශික්ෂානන්දේ නාලිකාව වාපා රූපහණී නාලිකාව සමගින් අත්වැල් බැඳගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා මේ නාලිකාවත් සමග සම්බන්ධ වෙන්න, විශේෂම අර්ථ වැඩසටහනත් එක්ක ඔබට නොයෙකුත් මාතෘකා පිළිබඳ ඉතා ගැඹුරින් සාකච්ඡා කරන්න තොරතුරු දැනගන්න අපි ඉඩ කඩ අවස්ථාව සලසා තිබෙනවා. එහෙමනම් අපි අද දවසේදී අපේ ගෞරවනීය ප්‍රණාමය එකතු කරනවා අපේ කෙටි ආරාධනාවකින් මේ ස්ථානයට පැමිණි අපිත් එක්ක මේ සංවාදයට එකතුණු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රොහන් නෙත්සිංහ මැතිතුමනි, අපි ඔබතුමන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට. එහෙමනම් අපි හිතවතුනි නැවතත් අර්ථ වැඩසටහනින් ඔබ හමුවේ මේ බලාපොරොත්තුෙන් අද දවසට සමුගැනීම සටහන් කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.